ජේසු ඉගැන්වූ දහමින් ජීවිතය දකිමු. කිතුහල අපගේ පෞද්ගලික ගණනය ඔබට සමාවෙන්න විලම්භ කරනවා.
වහන්සේ යන පොළුවෙන් එතර වූ කල මහා ජනකාය උන්වහන්සේ වෙත රැස් වූහ. පුරවාසියද මුහුදු පෙරළෙහි පැමිණසේ. එකල ධර්මශාලා ප්‍රධානී අතරින් යාළුවස්නම් තැනැත්තෙක් අවු පුරවාසිය දැක පාමුද වැටී, මාගේ පුංචි දියණිය මරණ සඳර සිටි. ඇය සොයනවා ජීවත් වන පිණිස ඔබ අවු ඇයට අත තබනු මැනවයි උන්වහන්සේට ආයාචනා කළේ. උන්වහන්සේ උත්සමද වැටියසේ මහා ජන සමුදයා උන්වහන්සේ තෙරපමින් උන්වහන්සේ පිරිවරා ගිය දොළොස් වසක්ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියන් කිරුවායි ඇහැ ඇ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ තමාසතු සියල්ල වේදන් කොටත් කිසි ගුණයක් ලැබුවාය. එපමණක් නොව ඇගේ තාපය අනුක්‍රමයෙන් වඩ වඩා උග්‍ර විය. ඇගේ සුහන්සේ ගැන අසත් සමූහය අතරින් පිටුපසින් නැවි උන්වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවාය. උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණක් අත තැබුවෝ තමාට සුවය ලැබෙන්නේ ඇසෙතුවාය. එකෙනීම ඒ දහරාව නැවතී ඒ පීඩාවෙන් ඇයට සුවය ලැබුණු බව ඇගේම ඇකට දැනේ. එවේලේම ජේසුස් සුහන්සේ කෙරෙන් කණුමසලික්ම කිය බව දැන සමූහයා මැදට දැරී මාගේ වස්ත්‍රවලට අත තැබේ කවරෙක් දැයි උන්වහන්සේගේ ශ්‍රාවකින් උත්තර දෙමින් සමුහයාවට තෙරපි තෙරපි සිටිනු දැක දැක මට අදට මේ කවරෙක්ද කිය අසන්නේ කෙසේද කියේ. ඒ දෙකේ කවරෙක්දයි ස්වයං වස උන්වහන්සේ අපට බැලුසේද ඒ ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී වෙවුන දෙවුදාම් උන්වහන්සේ ඉදිරියේ වැඳ වැටි මුළු ඇත්ත උන්වහන්සේට කීවා. උන්වහන්සේ දියණියනි ඔබගේ ඇදහිල්ල ඔබ සුවපත් කළේ ශාන්ත සිතින්. ඔබේ පීඩාවෙන් මිදී වසන්නේ ඇයට වදාළසේ. උන්වහන්සේ මෙවර පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහව යමින් ඔබගේ දුව මලා. ඉතින් ගුරුදේවයන් තවත් වෙනසන්නේ කුමට දැයි කියේ. ජේසුස් වහන්සේ කීම නොසලකා ධර්මශාලා නායකයන් කතාවට බිය නොවන්න ඇදහිල්ලෙක්ම සිටින් නැයි වදාළසේ. උන්වහන්සේ පේදුරුද ජාපද ජුවන්ද ගේ සහෝදර වූ ජුවන්ද හැර අන් කිසිවෙකු තමන් සමග එන්නට ඉඩ නොදුන්සේක. ඔහු ධර්මශාලා නායකයාගේ නිවසට පැමිණියෝ. එවිට උන්වහන්සේ කලබලයක් විලාපයක් ලකුණි නගන්නත් දැක ගෙත් පිවිස. ඔබ කලබල වන්නේ විලාප කියන්නේ මන්ද? දැරිය මෙනෙහි නැතැයි ඇය නිදන් කී අය ඔවුන්ට වදාළසේ. එවිට ඔවුන් මොනවද සරණ කළ හේතුන් වහන්සේ සියල්ල බැහැර සියල්ල බැහැර කොට දරුවාගේ පියාට පමණ තමන් සමග සිටියවුන්ද ඇදවාගෙන දරුවාවුන් හැනට ගොස් එය අතු නල්ලා කලිතා කුමි ඇයට වදාළසේ. එහි අර්ථය දැරිය මම ඔබට කියමි නැගිට යනු. දොළොස් හැවිරදියේ දැරිය කෙනෙහිම නැගිට ඇවිල්ලාය. ඔහුද ඉමහත් විශ්මයකින් ප්‍රාන්ත වූව මේ කිසිවෙකුට නොදන්න ලෙස ඔවුන්ට කදී අනදී උන්වහන්සේ ඇයට හැමට යමක් දෙන්නැයි නියම කළසේ. සමිධන් වහන්සේගේ ස්වභාවය නම් මෙසේය. සුවිශේෂ වාක්‍ය මත අපගේ පවුනේ සාමාන්‍ය සමයේ දහතුන් වැනි දින දේව වචනය අපට අපව කැඳවන්නේ විශ්වාසයේ ස්පර්ශයෙන් සුවය ලබන්න. විශ්වාසයේ ස්පර්ශයෙන් සුවය ලබන්න
ඒ විශ්වාසයේ ස්පර්ශය ක්‍රිස්තුස් වහන්සේ. අනේ මූලික සුදෝ දීමනාවට ඇතුළු ලෝභී අපිට බෑ. ඒ තරම් වහන්සේගේ මහිමාන්විත සාක්ෂි කරවන බව. අද සුදෝ සුවිශේෂය අපට ගෙන කර දක්වද්දී සිද්ධින් දෙකක් කියනවා පැහැදිලිව ඔබට. මේ සිද්ධින් දෙක විශේෂයෙන්ම මේ දොළොස් වසක්ම මහලේ ලෝකයෙන් පෙරුණු හැබෝරෙච් මේ මේ මහනේවීමෙන් පෙරුණු ස්ත්‍රීය මේ කතාන්දරේ මැද්ද දෙන්නේ සමහර දේවදත්තාචාර්යවරු මේ විශේෂ පරිශුද්ධ මාතෘකාව විශ්වාසයෙන් පස්සේ පරිච්ඡේදයේ විශේෂ කිරීමකට අදාළ වෙන විශ්වාස කාර්යය කියලා මාත සැන්ඩ්විච් කියලා. සුද මාතෘකාව අදපු සැන්ඩ්විච් එකක් කියලා. මාතෘකෙ දෙන තමයි යේසුස් ජාල්ස් සැන්ඩ්විච් එක තමයි මේ අතරමැද සිද්ධියේ ඉන්ද්‍රියස්. සිද්ධිය. ඔබ රසවත් ලස්සනට දෙවිවහන්සේගේ ආශිර්වාදයේ කියාපාන අවස්ථාව මේ සිද්ධි දෙකම බැලුවොත් එහෙම හරිය බලන්න මහලේ රෝගෙකින් පෙළෙනවා. ඒ කියන්නේ ඇයට ජීවිතයක් බේතරන්න බැහැ. දොළොස් වසර. ඒක බෑ අහමික යුදාවේ කියන කාරණා යුදා සම්ප්‍රදාය කාරණා. දොළොස් මෙහෙවලදී තියෙන්නේ. එයා අහමික යුදාවේ මෙල්ලා. ජේසුස් ස්පර්ශේ කරන දෙවි ස්ත්‍රියල ජේසුස් ස්පර්ශේ කරන උදේ මිනි දෙදෙනා ම ස්වාමීන් වහන්සේගේ බලය සුවය අත්දකිනවා. තරපි මේ ෆේත් එක්ස්පීරියන්ස් එක තුළ එහෙම තමයි විශ්වාසය අත්දැකීම තුළ ඇතිවන සිද්ධි සිද්ධාන්ත තමයි ගැඹුරු ලෙස අපගේ ජීවිතය දාගන්න තෝරන ස්වාමීන් වහන්සේට තම ආවෘතය ඇති මේ ජයගොස් දැනගන්න උන්වහන්සේගේ ආකාරයන් පිළිබඳව උන්වහන්සේ දරුවන්ට ආදරය කියන දේ පිළිබඳව දුවන ඇවිල්ලා කියනවා. මගේ දුරම සංකේ ඔබ වහන්සේ ජිස් තක්කනින හැබැයි සිනක ගුණා සාලසනකක් කරා යන්න ඔබවහන්සේ යනාතුරු තමයි මේ සිද්ධියෙන් පස්සේ ඇවිල්ලා කියන්නේ ඔබගේ දුව මල නැගුණා සම්මතක කරගන්න. මේ සුදු මාතෘකා සුවිශේෂයේ හරියට අපි බැලුවොත් එහෙම නිරන්තරයෙන්ම මේ විශ්වාසය අත්දැකීම උන්වහන්සේ දෙන්නේ සුවිශේෂ ආකාරයේ මාතෘකා සුවිශේෂයේ මේ අත්දැකීමට ඉස්සෙල්ලා මුහුදු මත ඇල්පිනවා ගෝලයන් අවිශ්වාසයේ සිය කොන්න මොකද අවිශ්වාස කරන්නේ. ඔබට විශ්වාසයක් නැද්ද? දැන් මාත් මේ ඉන්න මේ කොහොම ලස්සන තම සිද්ධාන්ත දෙකක් දෙනවා විශ්වාසයේ සිද්ධි දෙකක්. ලබනිට ආප අවිශ්වාසයේ සිද්ධිය. ජේසුස් නගෝගේ දේශනා දේශනා කරනවා. දේව වචනේ පහදා දෙනවා. අහන්න ඉන්නවා. මේ මොනසියද මේ බුද්ධිමත් මියාලෝ වෙන්නේ දැන්. දොළේ මාතුනා එක්තරා විදිහකට අපුද මේ දිවිනාගේ වගේ බොහොම තාම ප්‍රවේශමේ විශ්වාසය අත්දැකීමට ගෙන්න. ඒක ජේසුස් කියනවා. හලබල වෙනවා. කියනවා ඇතැම් කෙනෙක් විශ්වාසිතින් නෑ වදාසේ. චතුර් පාළුවන් මොනවද පැහැදිලි කරනවා. අපගේ ජීවිත පොසත් අපගේ ජීවිතයේ ශක්තිමත්තර අපගේ ජීවිතය සියලු ධන සම්පත් වලින් පුරවන විදුතකම නැති කරන උතුම් දේ තමයි ඇතහිල්ල. feel that you are that you are rich that you are alive. ඒක දැනෙන්න සරස්තන්න ඔබ සුවෙන් සතුටින් ආදරෙන් ලස්සනට ජීවත් වෙනවා කියලා දැනෙන්න
දැනුමක සලස්වා විය නොවන්න ඇතැමීම ඉන්න සමහර අසනී පමාවක් පරන්න මොනවද අපේ අම්මලා පියාණන් අත උස්ස ගන්න බැරි පියාණන් හරි අමාරු කොච්චර උසන්න වුණත් මෙන්න මෙච්චර උසන්න කොහොමද යවලුස යන්නේ කොහොමද අප මෙච්චර උසන්න කිව්වා මේ අත මෙච්චර උසන්න ලොකුනේ යන්න උසන්නේ දෙන්නු ස්ත්‍රී දෙයවෙල් හිතන්නේ නිතරම ලේටර් 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 සබ
නෙමෙයි සුවය වෙන්නට අපි තුල තියෙන විශ්වාසය තුලත් ඒ දැනීම තුල අපි ඒක ජීවිත කරගන්න ඕනේ ඒක තුල තියෙන කාරණා ඔච්චර අසන්න යාදද ඔච්චර ඔබගේ පවුලේ ආර්ථික ප්‍රශ්න යාදද ඔබ දෙදෙනාට ගැටුමක් කියනවා නමුත් ඔබ සතුටින් ලස්සන ජීවත් වෙනවා කොහොමද දෙවස්තු මාධ්‍ය පොරොන්සේ ආලෝකේ මතු දෙවිවන් දාලා